dewan materi ada sudusukan nule buat api dia division 3 ඉඳලා 2 එකෙන් 1 එකට ඇවිත් පළවෙනි අවුරුද්දේම අපි division 1 එකේ රැඳී සිටීමට හැකියාව ලැබුණා. මේ ගිය අවුරුද්දේත් අපේ ප්ලේස්ලා පේස් කෙනෙක් 1000ක් ලකුණු 1000ක් සම්පූර්ණ කරා සුදීර වීර රත්න. තව ජීවික සසෙන් ලකුණු 998ක් රැස් කිරීමට හැකි වුණා. ඒ අපිට ලොකු ජයග්‍රහණයක්. ඒ විදියෙන් බලන විට අපි හොඳට සීසන් එක ඉවර කළා කියලා මම හිතනවා. සන්දේශ මෙවර ලකුණු රැස් කිරීමට හැකියාව ලැබී තියෙනවා. ලකුණු 98ක් රැස් කර තිබෙනවා. ලකුණු 300 සීමාව පසු කරමින් ක්‍රීඩකයන් 3 දෙනෙක් සන්දේශ සිටිනවා. මේ අවුරුද්දේත් සුදිරි විරත්න සහ පවන් සන්දේශ මම බලාපොරොත්තු වෙන පිටිකරණයෙන් ලකුණු රැස් කිරීමට හැකියාව ලැබෙවි කියලා. බෝලින් පැත්තෙන් බලන විට තිමිර ඉනුස්ක මෙවර ප්‍රොමිෂියල් එකේ කැප්ටන්. එයාගෙන් අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. එම ඇදී සිටීමට කියලා ලැබෙක බලාපොරොත්තු වෙනවා. අපේ ඉස්කෝලේට මගේ ඉස්කෝලේ මම 2000 වසරේ තමයි මුලින්ම අන්ඩර් 13 එකක් කෝච් කරන්න එන්නේ. එතන ඉඳන් අද වෙනතුරු මම එනකොට ඩිවිෂන් 4 එකේ ක්‍රිකට් කියුවේ. ඩිවිෂන් 4 එකේ ඉඳන් අපි අද වෙනකොට ඩිවිෂන් 1 එකට සියලුම එජ් ගෲප් ඇවිල්ලා තියෙනවා. එක්ක තමයි අපි මේ පාර තරගාවලියට සහභාගී වෙන්නේ. ජේෂ්ඨ ක්‍රීඩකයන් 5 දෙනෙක් පමණයි අපිට ඉන්නේ. අපි නමුත් අපේ නවක ක්‍රීඩකයන් ගොඩක් දක්ෂයි. අපේ චැලෙන්ජ් එක අපි කොහොමාරි අවසන් කණ්ඩායම් 16 අතරට එන්න තමයි අපි ට්‍රයි කරන්නේ. අපි කොහොමාරි මේ වෙනකොට අපි තරඟ තුනකට සහභාගී වෙලා තියෙනවා. ඒ තුනෙන් ත්‍රස්ටන් විද්‍යාලයට පළමුවෙනි මේ ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. අනිත් දෙක ප්‍රශ්නිස් පරාදයි. නමුත් අපි ට්‍රයි කරන කොහොමාරි අවසන් 16 අතරට එන්න. අපි සාමාන්‍යයෙන් අපි ගාව ගොඩක් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් ගණනාවක් ඉන්න වුණාට අපිට ඒගොල්ලෝ දක්ෂයි. ඒකෙන් ද අපිට පුළුවන් මං හිතන අපිට පුළුවන් වෙයි කියලා අපේ ටාගට් එකට යන්න. ඇත්තම අවසනන ටර්ෆ් නෑ. සයිඩ් ගට් එකේ තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ගියොත් මැච් එකකදී විතරයි ටර්ෆ් බැට් කරන්න හම්බෙන්නේ. සූර්යාවේ ගියොත් ඊට කලින් දවසේ පොඩ්ඩක් බැට් කරනවා එච්චරයි. ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉස්කෝලේ තිබෙන පහසුකම් අනුව ඒ වුණාට අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් නෑ හරිය ආකාරය. ඒ වුණාට අපි මේ රත්ගම ක්‍රීඩාංගණය තමයි පුහුණු වීම කටයුතු සිදු කරන්නේ. ඒක කියන්න බෑ අපේ ග්‍රවුන්ඩ් එක නෑ. ඒ වුණාට අපි මැච් එක හරියට කරනවා. අමාරි මුල් හතරට එහෙම උත්සාහ දරනවා. මේ අපේ කෝචස්ලා දෙන්නයි සිටින්නේ. එකක් ලේඩිස් කෝච් එකක් බොයිස් කෝච් එපමණයි සිටින්නේ. ඉස්කෝලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මුගල් හිමිකම් මද වුණත් එහෙම කිසිම අඩුපාඩුවක් දක්වන්න ඉඩ තියෙන්නේ නැහැ ඉස්කෝලේ. සහභාගීලා අත්දැකීම් තියෙනවා. ඒගොල්ලෝ දැන් එතන ඉන්න ක්‍රීඩකයන් 2 දෙනෙක් පසුගිය සුපර් ප්‍රොවින්ෂියල් එකට සහභාගී වුණ දෙන්නෙක් ඉන්නවා අපි ගාව. ඒ වගේම අපේ මේ අවුරුද්දෙන් අවුට් වෙන්නේ නායකය විතරයි. අනිත් ක්‍රීඩකයන් පළාත් කණ්ඩායම් නියෝජනය කරලා අත්දැකීම් රාශියක් ඒගොල්ලෝ සතුව තියෙනවා. ඒක නිසා අපට සාමාන්‍ය අනිත් කණ්ඩායම් වලට ලොකු අභියෝගයක් දෙන්න එල්ල කරන්න පුළුවන් ක්‍රීඩක අපි ගාව ඉන්නවා. මේ පාර අපට තරඟ කරන්න වෙලා තියෙන්නේ ස්පින් එකෙන්. අපේ ස්ට්‍රෝං ස්පින් එක තමයි. අපේ පාස් බෝලස්ලා ඉන්නේ අපේ නවක ක්‍රීඩකයන් දෙන්නෙක් 3 දෙනෙක්. ගොඩක් මේගොල්ලන්ට අත්දැකීම් අඩුයි. නමුත් අපට දැනට ඒගොල්ලෝ කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දෙනවා. දැන් එතන පාස් බෝලනේ ඉදිරියෙන් ඉන්නවා ශයාන අතරංග. ඊට අමතරව අපේ ස්පින් එක නම් ගොඩක් ශක්තිමත්.
ස්පින් එක ඉදිරියෙන් ඉන්න සුදීර විරත්න පිට දක් පන්දය වන්න. ඊට අමතරව හිරස්කති මිර අපේ පන්න වනායකයා අල්පචේතිය එත් කොමති පාදක පන්දය වන්නේ. ඒ වගේම අපේ ඉන්නම තව දක්ෂ පන්දයන්නෙක් ඉන්නවා. ඔහු ඉතාම අවුරු දහතුනෙන් පහල ක්‍රීඩා කරන්න ඇත්තන වූ ඒවගේම ඔහු දක්ෂයි. ඔහු ඉතාම හොඳින් පන්දිගන්න දකුණතින් පාදක පන්දයන්නේ. අපි ගොඩාක් තුළමන් මැටස්සුලට අපි යාව යොදාගන්නවා අපේ බෝලිම් පැත ස්ටෝන් කරන්න. නායකයා කල්පජේතිය ඒ වගේම සුදීර විරත්න පවන් සන්දේස් ජීවකසීන් සසංක නිර්මාල් ඒ පස් දෙනා තමයි අපේ බැටින් වලින් ඉඳි තිබෙන්නේ. තුලමන් මැචස් කොමාරි ජයග්‍රහණය කරලා මේ අවුරුද්දේ TIAK රැඳිලා ඉන්න තමයි ට්‍රයි කරන්නේ. අවසන් ටීම් අවසන් කණ්ඩායම් 16-4ට කියන්නේ අපේ ගෲප් එකේ අපි උපරිම ට්‍රයි කරනවා පළවෙනි කණ්ඩායම් 4ට එන්න. මම හිතනවා අපේ කණ්ඩායමට පුළුවන් ඒක කරන්න. අපේ කණ්ඩායම නවක ක්‍රීඩකයන් රසිකයන් සමන්විත වුණත් ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝ ගාව හොඳ ස්කිල් එකක් තියෙනවා. ඒක නිසා මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපට අවසන් ටීම් 4ට එන්න පුළුවන් කියලා. ඩපුත්සා ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the paparai.com YouTube channel subscribe කර bell icon එක click කරන්න.